සිප ගැනීමක් කියන්නේ ආදරයේ හිතවත්කම ප්‍රකට කරන දෙයක්. හාදුවක් නොදුන් කෙනෙකුත් නොගත් කෙනෙකුත් මේ ලෝකේ නැතුව ඇති. ඒ කියන්නේ ඒක ඉතාම වැදගත් මාතෘකාවක්. සිප ගන්නා ආකාරයේ එකිනෙකාට වෙනස් වුවත් ලෝකයේ රටවල් වල අමුතු ආකාරයේ සිප ගැනීම ගැන තමයි මේ වීඩියෝෙන් කියන්නේ. මැලේසියාව සහ ඇලස්කා යන රටවල් දෙතොල් සිප ගන්නවා වෙනුවට කරන්නේ එකිනෙකාගේ නාසයන් වලින් එකිනෙකා ස්පර්ශ කර ගැනීම. සමහර රටවල් වල කාන්තාවන් අත සිප ගැනීම සිදු කරනවා. පිළිගැනීම් හෝ සමුදීම් වෙනුවෙන් මේ චාරිත්‍රය ඔවුන් භාවිත කරනවා. වික්ටෝරියානු රටවල් බොහොමයක පිරිමින් සිප ගන්නේ කාන්තාවන්ගේ අතේ පිටපැත්ත. සමහර අප්‍රිකානු ගෝත්‍රවල ජනයා සිය ප්‍රධානියාට ගෞරවය දක්වන්නේ ඔහු ඇවිද ගිය බිම සිප ගැනීමෙන්. දකුණු අප්‍රිකාවේ පිරිමියෙකු යම් කාන්තාවක් හඳුනයි නම් පමණක් කම්මුලට හාදුවක් දී පිළිගන්නවා. ඇමරිකාවේ හාට්ෆෝඩ්හි සැමියන්ට සිය බිරින්දෑවරුන්ව ඉරිදාට සිප ගැනීම තහනම්. අයෝවාහි අමුත්තෙකුට සිපාචාර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඉන්දියානාහි උඩු රැවුල ගැවූ පිරිමියෙකු සිප ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඇමරිකාවේ හමුවීමකදී කාන්තාවන් එකිනෙකාගේ කම්මුල් සිපාචාර කර පිළිගන්නවා. ගුවනේ පාකර හරින හාදු ඒ කියන්නේ ෆ්ලයින් කිස් සහ කම්මුල් වලට හාදු දීම වඩාත් ප්‍රචලිත වෙන්නේ යුරෝපය තුල. දෙදෙනෙකුගේ උණුසුම් ලෙස ආදරය බෙදා ගැනීම සඳහා දෙතොලට දෙන හාදුව හඳුන්වන්නේ ප්‍රංශ හාදු නමින්. ස්පාඤ්ඤයේ ජනතාව හැම විටම දෙවරක් ෆ්ලයින් කිස් දෙනවා. කම්මුල් වලට හාදු දෙන විට දකුණු පැත්තෙන් ආරම්භ කරන්නට ඔවුන් වග බලා ගන්නවා. ඉතාලියේ ගුවනේ පාකර හරින හාදු වඩා ප්‍රචලිතයි. නමුත් ඔවුන් කම්මුලට හාදු දෙන විට ආරම්භ කරන්නේ වම් කම්මුලෙන්. ජර්මනියේ හාදු දීම එතරම් අනුමත කරන්නේ නැහැ. වැළඳ ගැනීම හාදුවකට වඩා ඔවුන් අගයකට සලකනවා. බෙල්ජියමේ කාන්තාවන් එකිනෙකාට ෆ්ලයින් කිස් දෙනවා. ජපානයේ සහ චීනයේ එලිමානයේදී එකිනෙකාට සිපාචාර කරගන්නේ නැහැ. ඔවුන් සිපගන්නේ ආදර එක්වීමකදී පමණයි. ඉන්දියාවේ කොහෙත්ම එලිපිට සිප ගැනීම අනුමත නොකරනවා වගේම සමාජයෙන් කොන්වීමටත් ඒ හේතුවක් වෙනවා. බලන්න ලෝකයේ සිප ගැනීම කොච්චර වෙනස්ද කියලා. ඉතින් මේ වගේ වැදගත් දේවල් හැමදාම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.